SLT Mobitel Mobile Non-Stop Loka. ඔබ කැමතිම app නමයට ඇති වෙනකන් data. ශමෝදි දිලේක 56% ප්‍රතිශතයක් 57% නිපුණත්වයේ ප්‍රවීණයන් මනාපය පළ කරන්නේ නැහැ. නිරෝෂා, ඇයි මනාපයක් පළ නොවන්නේ ශමෝදිගේ ගායනයට? ශමෝදි දන්නවා ඇත්තටම මොකද්ද මම මේ කියන්න යන්නේ කියන එක. මොකද ශමෝදි මම මේ ටික මීට කලිනුත් කියපු නිසා. එකම දේ මේ ගීතය ඇතුළේ මම දැක්වා ක්ලාසිකල් මියුසික් කරනවා. එතනදි දක්ෂතා පෙන්නවා ඔක්කොම හරි චමුදී. නමුත් සජීවී ගායනයකදී තියෙන්න ඕන ගායනයේ හඬ හැසිරවීම සහ අපි පිච්චක ගැන කතා කරන අනිවාර්යෙන්ම සහ ගායනයක් ඉදිරිපත් කරනකොට ගායනයක් කරනකොට ඒ ගීතයට අදාළව හැඟීම් ප්‍රකාශනයක් කියලා එකක් තියෙනවා. නිකම්ම නිකන් අර අමුවට නිකන් එකම වොයිස් ටෝ ලෙවල් එකක් මේන්ටේන් කිරීම නෙමෙයි ගීතයක් ඇතුළේ වොයිස් එක ඔයාගේ හොඳට වොයිස් එක එළියට එනවා. හැබැයි ඒකම නෙමෙයි ගීතයක් ගායනා කරන කියන්නේ. එහෙම වුණාම මිනිස්සුන්ට අහන් ඉන්න බෑ. ඒ කියන්නේ රස විඳින්න බෑ ගීතයක් එකම වොලියුම් ලෙවල් එකකින් එකම ටෝන් ලෙවල් එකකින් එකම ටෝන් කලර් එකකින් ගායනා. ඒක මන්ද මේක තේරෙනවද කියලා සාමාන්‍ය මේ ඔඩියන්ස් එකට. හැබැයි මම හිතන තේරෙන අය අනිවාර්යෙන් ඉන්නවා. මේ කියන දේ තේරෙන අය ගායිකාවක් වෙනවා, ගායකෙක් හෝ ගායිකාවක් වෙනවා කියන එක තමන්ගේ ආත්ම ප්‍රකාශනය හරිම වැදගත් චමුදී. ඒකවා තේරුම් ගන්න ඕන දෙයක්. ඔයාගේ මුළු ගීතයේ පුරාවටම තිබ්බේ හරියට ඉරි කෑලි ටිකක් ගහපු නිකන් ලයින්ස් ටිකක්. ඒක ඇතුලේ ගායනයක් කියන එක රස විඳින්න තැනක් තිබ්බේ නැහැ. ඒකමයි මම මගේ ලකුණු හත
මම හෝල් කරගන්නේ. පිචින් වල මට මහා ලොකු ප්‍රශ්න නැහැ. හැබැයි මට ඒ ගීත රස විඳින්න තැනක් නැහැ. අම පිචින් වල නම් ඇත්තටම එච්චරම ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් ඒ වුණාට මේ ගීතය මට අර පනමදි ගතිය තමයි තියෙන්නේ. නිකන් ඔහේ නිකන් අර අර නිකන් අර මොකක් දෙකක් වගේ එකක් දැනෙනවා. මේක තරගකාරීත්වයේ මදි කියන එක තමයි ඇත්තටම දැනුනේ. පිචින් වල තිබුණා එම අඩුපාඩු කීපයක් තිබුණා. නමුත් මේ ගීතයේ අර අර එහෙම අර තරගකාරීත්වයේ මදිකම තමයි මට දැනුනේ. ඒකින් තමයි මගේ ලකුණු හත මන් තියාගත්තේ. රුවන් දැන් 59ක් 58ක් වගේ නේ තියෙන්නේ. එතකොට මේ මට්ටමද මේකට මේ ගායනයට හරි දැන් ඊළඟට එන ගායිකාව පිචිනුත් නැතුව මුකුත් නැතුව ඔහේ ගායනා කළා නිකන් හරි ජනතා පරමාධිපත්‍යම අනාප පළ කළොත් මොකද වෙන්නේ? තීරණේ බාර ගන්න වෙනවා. ඇත්තටම මම සමෝදි වාගේ ගායනේ වණ්ඩම් කියන්නේ 150ත් අඩුවෙන් තියන්න වෙන්නේ මට. මොකද මේ කියන්නේ අපේ වෝට්ස් නැතුව ජනතාවගේ වෝට්ස් ගත්තා. ගොඩක් දේවල් කියුණා. මේ ගීතේ දරුවෝ ගොඩක් තැන්වල රහට කියන්න පුළුවන් ගීතේ. මොකද සාරංග මතකයි ලංකාවේ එක එක ට්‍රෙන්ඩ්ස් එනවනේ. රීන් ටෝන් කියලා ට්‍රෙන්ඩ් එකක් තිබ්බා. මගේ ගීතත් ඒ කාලේ තිබ්බා. එතකොට ඒ කාලේ පීක් වෙච්ච ලස්සන ගීතයක් මේක. එතකොට මේ ගීතේ මම හිතනවා මෑතක කවර් එකක් කරලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මේ ඒක තමයි ගායනා කරන්නේ. හැබැයි මේ මෙන්න මෙච්චර මේ ලයිට් කරලා සිං කරන්නේ නැහැ ඔක. Gimhanaye Pawela ඇතරන් මාලික් ඔක වැඩේ තියෙන සාරංග දැන් අපිට මෙහෙම ජයයක්ක ඉන්දරකට සිං කරද්දී අපිට අමාරු. නමුත් එකම දේ තමයි අර මම නැගිටලා කැමති ඔක බෙන්නඳ ගොඩක් වෙලාවට අපි සිං කරද්දී ඩයෆ්‍රේම් එක අපි දරුවන්ට ගොඩක් වෙලාවට කියන මෙන්න මෙතන. මොකද ගීතේ ස්පර්ශය ගොඩක් වෙලාවට තියෙන්නේ මෙතන ජීවය. දැන් නැවක නැවුම්ගුරුම අල්ලගෙන ඉන්නවා වගේ අපේ ගායනේ මුලින්දලා ඉවර කරද්දිම මෙන්න මෙතන තමයි අල්ලගෙන ඉන්නේ. බොක්කෙම්ම කියන්නේ. බොක්කෙම්ම කියන්නේ. ඒක තමයි අපි සිංහලෙන් කියන්නේ. බොක්කෙන් ගායනා කරන්න කියනවා. ඉතින් බොක්ක මෙතන එන්නේ නැත්තම් හැම වෙලාවට උගුරේ උඩින් තමයි කියන්නේ. හැබැයි මතක තියාගන්න මිනිස්සු වැරදි විදිහට බොක්ක තියෙන්නේ බඩේ නෙමෙයි ඈ. ඔය කියන බොක්ක තියෙන්නේ බඩේ නෙමෙයි. ඕක ඇත්තටම පෙනහළු වලට වඩා චුට්ටක් පහලින්. ඕක ඇත්තටම සාරංග කරන්න පාවිච්චි කරන්න ඕනේ. ඕක අපි නිතරම කියන්නේ අර ඩයෆ්‍රේම් එක කියලානේ. ඩයෆ්‍රේම් එක කියන්නේ ප්‍රාචීරය. මෙන්න මෙතන ඒරියා එක. දැන් මේවා අපිලා මේ ටීච් කරන්න බෑ මෙතන. මෙතන අපිට සරලවම කියන්න පුළුවන් කියන්නේ නේද? බඩට හුලං අරගෙන අපි හොඳ හුස්මක් අරගෙන කියන්නේ කියන්නේ. ඔව් දැන් මෙතන ගායනේ තියෙන්නේ නිකන් Gimhanaye Pawela. හරි සරලයි හරි ලයිට්. ඒතර කො මෙතන ස්පර්ශ වෙන්නේ නැහැ ගායනේ. ඉතින් මං හිතර මේ දරුවගේ ලස්සන වේරියේෂන් ටිකක් තිබ්බා. ලස්සන තැන් වලට ගියා. අර අමලුත් කිව්වා අවුට් කිව්වේ නැහැ. හරියට හරි. හැබැයි ඒ තරඟකාරීත්වය ඒ දෙන්න ඕනේ ඩෙප්ත් එක ඒ ෆීල් එක සිංගින් එකෙත් දැක්කේ නැහැ. ගීතයක් කියන්නේ හැමතිස්සෙම හැඟීමක් නේ. හැඟීමක් දැනවීමක් නේ. ඉතින් අපි බලමු.